हाय फ्रेंड्स हार्टबीट स्टोरी के හොඳම ටික තමයි අපි මේ දවස්වල ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මම අද අරගෙන ආවේ හාර්ට්බීට් 15 වෙනි එපිසෝඩ් එක. හරිම ලස්සන කේඩ්‍රාම් එකක් නිසා අපි ගෙනාපු හැම එපිසෝඩ් එකක්ම මග අරින්නේ නැතුව බලන්න. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් යමු හාර්ට්බීට් 15 වෙනි එපිසෝඩ් එකට. මම කියවනේ හෙවල් පාළු තැනකට ගිහින් ඉන්නවා කියලා. එයා හිතනවා හදවත ගැහෙන්නේ නැතුව මගේ හිත මෙච්චර රිදෙන්නේ කොහොමද කියලා. ඒ අතරේ ජොයින්ගේ වගේම හේවල්ගේ යාළුවොත් හේවල්ව හැම තැනම හොයනවා. ජොයින්ගේ හේවල්ගේ ෆෝන් එක ට්‍රැක් කරන්න හැදුවත් ඒකත් කරගන්න බැරි වෙනවා. ජොයින්ගේ ආයමත් කෝල් කරලා බැලුවත් ෆෝන් එක ඔෆ්. ජොයින්ගේට මතක් වෙනවා එයා ලේබොන් අකමැති වුණ එක. එදා නාහේවොන් ඇවිල්ලා කේසොක්ටත් කියලා මේ නගරේ සංවර්ධනය කරන්න යනකොට අපිට තියෙන ලොකුම බාධාව තමයි අර මන්දිරය කියන එක ගැන. ඒ වගේම ඒකේ වැම්පයර්ස්ලා ඉන්නවා කියලත් නා හෙවොන් කියලා. ඉතින් ගේසු කල්පනා කරනවා කවුද මෙතන ඉන්න වැම්පයර් කියලා. ඒ වෙලාවේ මෙතනට ඔෂිරාස් එකේ අධිකාරය එනවා. ගේසු සැක කරන්නේ හෙවොල්ව. ඒත් ඒ පිරිමි කියලා නම් කියන්නේ එහෙම ඉතින් නිකරුණේ අපිට කාවත් සැක කරන්න බෑනි කියලා. එදා ලේමන් හිව අහනවනේ දෝෂිකෙන් ඔයාට ලේවන වෙන හේතුව මොකද්ද කියලා. ඉතින් දෝෂික කියනවා පරම්පරා ගානක ඉඳන් එන ලෙඩක් තියෙනවා. ඒක හොඳ කරගන්න ඕන නිසායි මෙහෙම කරන්න කියලා. එතකොට ලේමන් හිව් තමයි කියලා තියන්නේ මේ විදිහට පිහියක් හදාගන්න කියලා. දෝෂික් පිහිය තතේ තියාගෙන මේ දේවල් කල්පනා කර කර ඉන්නකොට එතනට සෙක්‍රටරි එනවා. එයා ඇවිත් කියනවා ලේමන් හිව්ගේ ගෙදර ගැන හොයාගත්ත කියලා. ලේමන් හිව් මිනිස්සුන්ව හිර කරගෙන ලේ උරාගෙන බීලා තියෙනවා වගේම ජූයින් හිගේ තාත්තාවත් පැහැරගෙන ගිහින් හිර කරලා තියෙනවා කියලා සෙක්‍රටරි කියනවා. ඊට පස්සේ දා රෑ වෙලා දෝෂික් ලේමන් හිව්ව හම්බෙනවා. මේ හැම දෙයක්ම ලේමන් හිව්ගේ ගහනවා. තමුසෙ මොන වගේ දේවල්ද මේ කරලා තියෙන්නේ කියලා. එතකොට ලේමන් හිව් කියනවා මට ජීවත් වෙන්න ලේ ඕනේ. අනිකාර මන්දිරේ හිටපු කෙනා මම පැහැරගත්තේ නාහේවොන් බාර දීපු වැඩක් නිසා. එතකොට තමයි දෝෂික් දැනගන්නේ නාහේවොන් එදා ඉඳන්ම මේ මන්දිර සල්ලි දීලා අරගෙන try කරලා කියලා. ඉතින් දෝෂික් කියනවා මෙතනින් මේ හැම දෙයක්ම ඉවරයි. මෙතනින් එහාට මම මේ හැම දෙයක්ම තනියෙන් කරගන්නම් කියලා. නාහේවොන් එයාගේ ඔෆිස් රූම් එකට වෙලා එදා හේවල් කියපු කතාව ගැන හිත හිත ඉන්නවා. ඒ කියන්නේ චුයිනේ එයාගේ තාත්තත් එක්ක සතුටින් ඉන්න පටන් ගත්ත විතරයි. ඒ නිසා ඒක නැති කරලා දාන්න එපා කිව්ව කතාව. එයා කල්පනා කරන්නේ මැරිච්ච මිනිස්සේ කයමත් එන්න බලවන්ද කියලා. ඒ වෙලාවේ එතනට දෝෂික් එනවා. ඇවිල්ලා අහනවා ඔයා ලීමෑන් හිව දන්නවද? මන්දිරේට තියෙන ආසාව නිසා එයා මිනිස්සෙකු හිර කරලා තිබ්බද? ජොයින් හේගේ තාත්තා මරුණයි කියලා තිබ්බ නිසා දැන් ජොයින් හේට මේ මන්දිරේ අයිති වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට දෝෂික් කෑ ගහනකොට නාහේවොන් අහනවා ඌ කිව්වේ එහෙමද? ඔයාත් හිතන්නේ මිනිස්සුන්ව පැහැර ගන්න හිර කරලා තියෙන තරම් මට පිස්සු කියලාද? එහෙම අහලා නාහේවොන් ලීමෑන් හිවට කෝල් කරනවා. එයා අහනවා මං යන තමුසෙ මොනවද මේ එළිය ගිහින් කියන කතා? මං මන්දිරේ ගන්න කිව්ව මිසක මිනිස්සුන්ව පැහැර ගන්න කිව්වද? මේකට ලීමෑන් හිවට කේන්ති යනවා. එයා කියනවා තමුසෙනි කියප කැමති දෙයක් කරලා මන්දිරේ ගන්න කියලා. එහෙම කියලා එයා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජොයින්ගේ රැවලා ගෙදර යන විදිය. තාත්තට තේරෙනවා එයා මොකක් හරි ප්‍රශ්නයක කියලා. ඉතින් ජොයින්ගේ කියනවා හේවල් මැරෙන්න ගිහින් කියලා. ඒ වගේම මිනි පෙට්ටි එක දවසකින් අරපු කතාවත් ජොයින්ගේ වෙලාවට තාත්තට කියනවා. ඉතින් තාත්තා දැනගන්නවා ජොයින්ගේ හේවල් ගැන මොකක් හරි අදහසක් තියෙනවා කියලා. අනිත් දවසේ උදේ කීසුක් වගේම අර ඔෂිරාසයේ පිරිමි කෙනත් මන්දිරයට එනවා. නගරේ නැවත සංවර්ධනය කිරීම ගැන ෆෝම් එක බාර දෙන්න. ඉතින් ඒක දෙන්න ආපුවාම ජොයින්ගේ තාත්තා තමයි මුණ ගැහෙන්නේ. එතකොට ඔෂිරාසයේ අධිකාරිය අඳුරගන්නවා හේවල්ට කෝට් එකක් මහන්න දුන්නේ කෙනා නේද මේ කියලා. ඉතින් බට්ලජු කියනවා "ඔව් මම තමයි. මට පොඩි වැඩ වාගයක් තිබිලා එළියට ගිහින් ඉදී. ඒ නිසා එන්න බැරි වුණා" කියලා. ඊට පස්සේ මේ දෙන කියනවා "ඔයාගේ දුවට පොඩක් පැහැදිලි කරලා දෙනවද? මේ නගරය නැවත සංවර්ධනය කරන එක ගැන මේ පාරත් ගිය පාර වගේ බෑ කියන නම් හදන්න එපා. අපිට මේක ලොකු chance එකක්." බඩ්ලජෝ කියනවා "හරි මම කියන්නම්" කියලා. කිසු කහනවා "මේ වැම්පයර්ස් ඉන්න කතාව ඇත්තද?" කියලා. බඩ්ලජෝ කියනවා "නෑ එහෙම එකක් නම් මෙහෙ නෑ" කියලා. ඉතින් කිසු කිනා වෙලා කියනවා "ඒක නේ ඉතින් මේ නගරය නැවත සංවර්ධනය වෙන නිසා වෙන්නේ නැති මේ විදිහට කට කතා පතුරවන්නේ" කියලා. දෙන්නා මෙතනින් ගියට පස්සේ ජොයින්හෙට ගිහින් මේ ගැන කියනවා. තාත්තා කියන්නේ "හේවල් මේ ගෙදරින් ගියපෙක හොඳයි. අපිත් මේ ගෙදර අතහැරලා වෙන කොහෙට හරි යන්. දුර පළාතකට ගිහින් අපි දෙන්නා ජීවත් වෙමු. අනික මං කැමති නෑ ඔයා මේ වගේ මිනිස්සෙක් එක්ක සම්බන්ධකමක් තියාගන්නවට. මමත් කැමති ඔයා සාමාන්‍ය මිනිස්සෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා නම්. ඒ නිසා දැන් මේ මන්දිරේ අපි විකුණමු" කියලා. ඒත් ජොයින්හෙ මේ කිසිම දෙයකට කැමති වෙන්නේ නෑ. ජොයින්හෙ ටිකක් ඇවිදින්න එළියට යනවා. එතකොට එයාට දෝෂික මුණ ගැහෙනවා. එයා කියන්නේ "ඔයාට මේ මන්දිරේ නිසා කරදර වෙන්න පුළුවන්. ඒ නිසා ඔක අත්තරින්" කියලා. ඒ ජොයින්නේ කිසිම දෙයකට කැමති වෙන්නේ නැහැ. එදාරෑ ලීමෑන් හිව් දෝෂික්ට කෝල් කරලා කියනවා "මම ඔයා වෙනුවෙන් හේවල් මරනවා.
එනිසා ඉක්මනටම එන්න කියලා. ලී මෑන්හිව් යන්නේ ගෙස්ට් හවුස් එකට. ඒ පැත්තට ලී මෑන්හිව් එනවා දැකලා බට්ලර් ජෝ හැංගෙනවා. ඒත් ඒ වෙලාවේ තමයි ජොයින් හේ ගෙදර එන්නේ. එතකොට ජොයින් හේ ලී මෑන්හිව්ගේ ගහනවා වා ගෙස්ට් හවුස් එකේ නවතින්න අපු ගැනද කියලා. ලී මෑන්හිව් කියනවා ඔව් හැබැයි මට හේවල මුණ ගැහෙන්නත් ඕනි කියලා. එතකොට ජොයින් හේට තේරෙනවා මෙතන මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. ඊට පස්සේ ජොයින් හේ එකපාරට පාළු තැනකට අරගෙන යනවා. ලී මෑන්හිව් ජොයින් හේට අනතුරක් කරන්න හදනකොටම ඒක හේවලට දැනෙනවා. ඉතින් එතනට හේවල ලැබිලා ලී මෑන්හිව් එක ලොකු ෆයිට් එකකින් පස්සේ ලී මෑන්හිව් එළවලා දානවා. මේ විදිහට මේ දෙන්න ෆයිට් කරන එක කීසුක් දකිනවා. ෆයිට් එකෙන් පස්සේ ජොයින් හේ ආයමත් හේවලට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ජොයින් හේ හේවලේ තුරුල්ලලා ඉන්න එක දෝෂික් දකිනවා. ගීසුක් මේ ෆයිට් එක දැකලා හරිම කලබලෙන් දුවගෙන ඇවිත් ඔෂියෝ රාසගේ අයිතිකාරයටත් මේක කියනවා. ඒක වැම්පයර් ගුහාවක් කියලා. ජොයින් හේ හේවල ගෙදර එක්කගෙන ආවට පස්සේ පොරොන්දු කරව ගන්නවා. ආයමත් දාලා යන්නේ නැහැ කියලා. ඒ වගේම ජොයින් හේ කියනවා මං හැම දෙයක්ම දන්නවා කියලා. ඉතින් හේවල දැකලා සොප් වගේම සංහෙත් සතුට වෙනවා. ජොයින් හේ තාත්තා හොයන්න ගියාම තාත්තා ලී මෑන්හිව්ට බය හැංගිලා තාමත් ඉන්නවා. ඉතින් ජොයින් හේ අහනවා ඇයි මේ කියලා. එතකොට තාත්තා කියනවා මාව මෙච්චර කාලයක් හිර කරගෙන හිටපු වැම්පයර් ආයමත් ඇවිල්ලා. මෙහෙම මට මේ ගෙදර තව වැඩි කාලයක් ඉන්න බැරි වෙයි කියලා. ඒ අතරේ තෝෂී කියාගේ සෙක්‍රටරිට කියනවා ජොයින් හේගේ ලේ ඔක්කොම බිව්වොත් විතරයි හේවලට මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මගේ වෙලාව වැවිත් තියෙන්නේ. මං තවත් සතියකින් චන්ද්‍රග්‍රහණයේදී හේවල මරනවා කියලා. අනිත් දවසේ උදේ හේවල් ජොයින් හේගේ තාත්තා එක්ක කතා කරනවා. එතකොට ඊයේ රෑ වුණ සිද්ධියෙන් ජොයින් හේව බේරගත්තු එකට බට්ලර් ජෝ ස්තුති කරනවා. ඒ වගේම එයා කියනවා මම මගේ ජීවිතේ බට්ලර් කෙනෙක් විදිහට හිටියත් මගේ දුව හැම වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මටයි මගේ දුවටයි දැන් යන්න දෙන්න කියලා. ඒත් හේවල් කියනවා මං වෙනුවෙන් මෙච්චර කාලයක් කරපු දේවල්ට ස්තුතියි. ඒත් මං ඉන්න තව ටික දවසයි. මම ඒ ඉන්න ටික කාලේ මට ජොයින් හේ එක්ක ඉන්න ඉඩ දෙන්න. ඊට පස්සේ මේ මන්දිරය වල තියාගන්න කියලා. මේ අතරේ ගීසුක් මේ නගර සංවර්ධනයේ වෙනුවෙන් සෙනග රැස් කරලා ඒ අයටත් මේ වැම්පය කතාව කියනවා. ඉතින් සෙනග මේක පිළිගන්නේ නැති නිසා ඒ අයවත් එක්කගෙන මන්දිරයට යනවා. මේක නාහේවන් බලාගෙන ඉන්නවා. ඒ අතරේ හේවල්ට ආයමත් අසනීප වෙනවා. ඉතින් සොප් කියනවා මං රෝස්ට කියලා හේවල්ට ලේ පැකට් ටිකක් ගෙනලා දෙන්නම් කියලා. එතකොට අර සෙනග ඇවිත් මන්දිරයේ ඉස්සරහ කෑ ගහන්න පටන් ගන්නවා. ජොයින් හේ කියනවා හේවල්ට සනීප නැති නිසා අද හම්බ වෙන්න බෑ කියලා. ඉතින් ගීසුක් කියනවා එතකොට ඔයා කියන්නේ වැම්පයර්ස්ලා රසනීප වෙනවා කියලාද? මේක අහපු ගමන් ජොයින් හේ කලබල වෙනවා. ඒත් එයා කියන්නෙම අදට ගිහින් වෙන දවසක ඇවිල්ලා හේවල් එක කතා කරන්න කියලා. නාහේවන් මුණ ගැහෙන ජොයින් හේට එන්න කියනවා. එතකොට තමයි ජොයින් හේ දැනගන්නේ වැම්පයර්ස්ලා ගැන එළිය මිනිස්සුන්ට කියලා තියෙන්නේ මෙයා කියලා. ඉතින් ජොයින් හේ කියනවා ඔයා අහොම නෙවෙයි මොනව කළත් මම ඒ මන්දිරේ වගේම හේවල්වත් ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ ගෙදර ඇවිත් මේ ගැන කිව්වහම සංහේ වගේම සොප් කියන්නේ අපි මෙහෙන් යන්නම් කියලා. ඒ ජොයින් හේ කියන්නේ එහෙම කරන්න ඕනේ නෑනේ. අනික ඔයාලා කාටවත් කරදරයක් කරලා නෑනේ කියලා. එදා රෑ හේවල්ට දෝෂිකෙන් කෝල් එකක් එනවා. ඉතින් හේවල් යනවා. එයා යන්නේ එදා ලී මෑන්හිව් එක රණ්ඩු වුණ තැනට. එතකොට දෝෂික කියනවා දැන්වත් ජොයින් හේගෙන් ඈත් වෙලා ඉන්න. ඔයා නිසා මේ විදිහට ජොයින් හේට වෙන කරදර හොඳට මැති කියලා. ජොයින් හේගෙන් ලේ පොන්නත් බැරි නම් මැරෙනවා. දැන් මේ ආපු දොර හොඳට මැති කියලා. ඉතින් දෝෂික යාගේ අතේ තියෙන පීය හේවල්ට දික් කරනවා මැරෙන්න කියලා. ඒත් හේවල් කියනවා මගෙන් ජොයින් හේට වැඩක් නැහැ කියලා මම දන්නවා. ජොයින් හේට මම නිසා හුඟක් කරදරයි කියලාත් මම දන්නවා. ඒත් මං එයාට දීපු වරොන්දුවක් තියෙනවා. ඒක ඉෂ්ට කරනකම් මට මැරෙන්න බෑ කියලා. එහෙම කියලා හේවල් ආයමත් හැරිලා යන්න යනවා. එහෙම යනකොට දෝෂිකුත් හේවල්ගේ පස්සෙන් යනවා පීයෙන් අනින්න. ඒත් ඒ වෙලාවෙම මෙතනට ජොයින් හේ දුවගෙන එනවා. ඒ නිසා දෝෂිකට කිසිම දෙයක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එතනින් ඒ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. එහෙනම් ඉතින් කට්ටියම ලෑස්තිලා ඉන්න මේ හાર્ට් බීට් ස්ටෝරි එකේ අවසාන එපිසෝඩ් එක. ඒ කියන්නේ 16 වෙනි එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් ආයෙමත් හම්බෙමු හાર્ට් බීට් ස්ටෝරි එකේ අවසානයත් එක්ක.